තුන්න හතර එක. සසුන පිහිටවීමේදී මුල්වන සංකිලේස භාගය සූත්‍රය. එහි කෙලෙසීයාම ගැන විග්‍රහ කරන සූත්‍රයකු මත්්ද. කාමන්දා ජාල සංචන්නා තන්හා චදන චාදිතා. බමත්ත බන්දුුනා බද්ධ, මච්චාව කුමිනාමකේ. ජරමරණ මංවෙන්තී වච්චෝ කීරපකෝව මාතරම්ති. උදානපාලිය, දුතිීය සත්ත සූත්‍රේ. පංචකාමෙන් අන්දවීගිය, තෘෂ්නා දැලින් වෙලීගිය, තෘෂ්නා වැස්මෙන් වැසීගිය, ප්‍රමාද වූුවන්ගේ ඥාති්‍යාවන මාරයාට බැඳී ගිය කෙමන කටයි සිරවූ මාලුම්වැනි වෝ සත්වයෝ. මවු දෙන කරා දුවයන වසු පැටියොකු සේ ජරා මරණ පසු පසින්ම යති. මෙය කෙලෙසීයාම ගැන විග්‍රා කරන සංකිලේස භාග්‍ය සූත්‍රය. මානෙනි. මේ අගතියටයාම් සතරකි. ඒ කවර සතරක් දෙයක් චන්දයෙන් අගතියටයයි. දවේශයෙන් අගතියටයයි. බයිෙන් අගතියටයයි. මෝහයෙන් අගතියටයයි. මහනැන. මේ වනහි අගතීටයාම් සතරය. භාග්‍යෝතුන් වහන්සේ මේ වදාලසේක. මේ වදාළ සුගතූ ශාස්තෘන් වහන්සේ, යල්ලි මේගාතාව වදාලසේක. චන්දා දෝස බයාමෝහා යෝ දම්මන් අතිවත්තති. නහීයති තස්ස යසෝ, කාලපක්කේව චන්දිිමාතිී අංගුත්තර නිකාය චතුක්ක නිපාතය අගති සූතවය. යමෙක් චන්දයෙන්හෝ දවේශයෙන්හෝ බයෙන්මෝ මෝහෙන්ෝ ධර්මය ඉක්මෝයයිද ඔොහුගේ කීර්ති යස පිරිවර කළුවරවෙමින් යන සඳක්සේ පිරිහියයි. මෙය කෙලෙසයාම ගැන විග්‍රහ කරන සංකිලේස භාගයේ සූත්‍රය. මනෝ පුබ්බංගමා දම්මා මනෝසෙට්ටා මනෝමයා මනසා්චයේ පදුටේන භාසතිවාකරෝතිවා. තතෝනං දුක්ක මංවේති, චක්කංම වහතෝ පදන්ති දම්ම පද යමක වගේ. කුසලා කුසල ධර්මයෝ සිත පෙරටුකොට ඇත්ත සිත මුල් කොට ඇත්ත සිතිම්ම හටගත්තා ඉදින් යමෙක් දූෂිතූ සිතින් යමක් කියයි. නම් හෝ කරයි නම් හෝ එයින් හටගත් දුක්විපාකය බරවසුලාගෙන යන ගොනාගේ පියවර පිටුපසින් කරකැවී යන රෝදේ සයින් ඒ පුද්ගලයා පසුපසින් දුකයයි. මෙය කෙලෙසීම ගැන විග්‍රහ කරන සංකිලේ සභාග්‍ය සූත්‍රයයි. මිද්දී යථාහෝති මහාග්ග සෝච්ච, නිද්ධාහිතා සම්පරිවත්තසාහි මහාවරාහෝව නිවාපපුට්ටෝ, උනප පුනංගබ්බමුපේති මන්දෝති දම්මපද නාගවර්ග. යම් කලෙක පුද්ගලයෙක් නිධමතිින්යුක්තූයේත් බොහෝකුට අනුභව කරන්නේ ඉඳන්න සිටින තැනෙහි නිදනසුළ වූයේ ඒ මේ අත පෙරලෙමින් නිදන්නේත් වෙයිද ඌරු කොටුවක හොඳින්කා තරවූ ඌරකුසයින් ඒ අඥඥානතෙමේ නැවත නැවතත් මවකුසටම යයි. මෙය කෙලෙසයාම ගැන විග්‍රහ කරන සංකි ලේස භාග සූත්‍රෑ. අයස්සාාව මලන් සමොට්ටිතං තදුට්ටාය තමේව කාදති. ඒවන් අතිදෝවන චාරිනං තානි කම්මානී නයන්ති දුග්ගතින්ති ධම්මපාදය මලවර්ගය. යකඩේම් මතු වූ මළකඩ ඒ යකඩේම නැගී සිට ඒ යකඩේම කා දමන්නේ යම්සේද. එසෙහිම් ප්‍රත්‍යාවක්‍ෂාවෙන් තොරව පමණ ඉක්වා සූපසය පරිියරණය කරන භික්ෂෝගේ ඒ කර්මයෝ ඔහුව දුගතියට පමණුවත්. මේ කෙලෙසයාම ගැන විග්‍රහ කරන සංකිලේස භාග්‍ය සූත්‍රය. චෝරෝ යථ සන්දිිමුකේ ගහිතෝ, සකම්මුණ බජ බජ්ජතේච ඒවන් අයම්පෙච්ච පජා පරත්ත සකම්මුණ බජ්ජතේ ජාති මජ්චම නිකාය ත්‍රට්ට පාලසූත්‍රය. ගෙවල් අතර සන්දිියහෙහි සිටියදී අල්ලා ගන්නාලද සොරෙක් තමන්ගේ සොරකම හේතුවෙන්ම දඩුවමින් පෙළනු ලබන්නේ සිරගෙහි බඳිනු ලබන්නේ යම්සේද එසේයිම්ම මේ සත්ව ප්‍රජාව මිය පරලෝගියවිට තම තමන්ගේ පාපකර්ම හේතුවෙන් අපා උපතින් පෙළනු ලැබේ. දැඩි දුක්වල බඳිනු ලැබේ. මෙය කෙලෙසියාම ගන්න විග්‍රා කරන සංකිලේස භාගය සූත්‍රයයි. සුකකාමානි භූතානී යෝ දණඩේන විහිංසති අත්තනෝ සුකමසානෝ පෙක්්චසෝන ලබතේ සුකන්ති උදානපාලි දණ්ඩ සූත්‍රය. සත්වයෝ සැපකැමැත්තෝය. යමෙක් තමන්ගේ සැපේස්වයමින් එබන්දුු සපවයන්ට දඩුවමින් ඉංසාකරයිද පර්ලෝදී ඔහු සැපයක් නොලබයි. මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කරණ සංකිලේස භාග්‍ය සූත්‍රයි. ගන්නංචේ තර මානානං ජිම්මාං ගච්චති පුංග වෝ. සබභාතා ජිම්හං ගච්චන්ති නෙත්තේ ජිම්ම ගතේ සති. ඉතින් නදීෙන් එතරවෙන ගවයන් අතුරින් ප්‍රධානගවයා ඇදයට යයිද නායක ගවයා එසේ ඇදයට ගිය කල්ලි ඒ සියලු ගව දෙන්නෝ ඇදට යති. ඒව මේවන් මනුස්සේසු, යෝහෝතී සෙට්ට සම්මතෝ සෝචයේ අධම්මාන් චරති පගේව ඉතරා පජා සබ්බං රට්ටන් දුකන්සේති රාජාචේහෝති අදම්මිකෝති අංගුත්්‍ර නිකාය චතුක්ක නිපාතය අදම්මික සූත්‍රය. එසේඉම්ම මිනිස්සුන් අතර ශ්‍රේෂ්ඨයයි සම්මත යමෙක් වෙයිද ඉතින් ඔහු අධර්මය සිරෙයි නම් අනෙක් ප්‍රජාව ගැන කවර කතාද. ඉතින් රජු අධාර්මික වෙයි නම් මොළු රටම දුකසේ වෙසේ. මෙය කෙලෙසයාම ගැන විග්‍රහ කරන සං සංකිලේස භාගිය සූත්‍රෑ. සුකිිච්චා රූපා වතිමේ මනුස්සා කරන්තිපාපන් උපදීසු රත්තා. ගච්චන්තිතයේ බහු ජනසන්න වාසන් නිරයන් අවීචෙන් කටුකම් භයානකන්ති. ඒ කාන්තයම කාමයන් නිසා බොහෝ වෙහසට පත් වූ ස්වභාව ඇති මේ මිනිස්සු සයිත කර්මයන්ට ඇලී පව්කරති. ඔවුහෝ බොහෝ ජනයා පිරී වසන කටුක වෝ භයානක වෝ අවිීච්චි මහා නරකේට අති. මෙය කෙලෙසයාම ගැන විග්‍රහ කරන සංකිලේස භාග්‍ය සෝත්‍රය හැයි. පළංවේ කදලින් අන්ති පළංවේලුම් පළං නලං. සක්කාරෝ කාපුරිසං හන්ති ගබ්බෝ අස්ස තරිින් යථති අංගුත්ත්‍ර නිකාය චතුක්ක නිපාතය දේවදත්ත සූත්‍රය. පලේ හට ගැනීමෙන් පසුව ගසෙහි දලුකොළ නොහට ගන්නා හෙයින් ඒ හටගත්ඵල ඒකාන්තෙන් කෙසෙල් ගස වනසයි. හටගත් පලය උනගසත් වනසයි. හටගත් පලය බටගසත් වනසයි. කොටලුවාට දාව අස්වදේනුවගින් උපන් අස්වතරය නම්මෝ වෙළඹ එක්වරක් ගැබ්ගැනීමෙන්මිය යනහෙ. ඇගේ ගර්වය ඇ මරයි. එසෙහෙම්ම හටගන්නා ලාභ සත්කාරය පුරෂයා වනසයි. මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කරන සංකිලේස භාගය සූත්‍රය. කෝද මක්ක ගරු බික්කු ලාභ සක්කාර කාරණා සුකෙත්තේ පූති බීජංව සද්ධම් මස්මින් නරූහතීති ලාබ සත්කාර ගීර්ති ප්‍රශංසා කරනකොට භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්තව අනුන්ගේ ගුණ මකාදැමීම ප්‍රධානකොට වාසය කරයිද. ඔහු සාරවත් කුඹුරක වපුරුලද කුණු වූ බීජයක් වැන්න. සද්ධර්මය තුළ ගුණධර්මයන්ගෙන් නොවැඩි. මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කරන සංකිලේස භාගිය සූත්‍රයයි. මම මෙහි ඉතා දූෂිත සිත්ඇති පුද්ගලයකු පිළිබඳව මගේ සිතින් ඕගේ සිත මෙසේ පිරිසිඳ ධනිමින්. මේ පුද්ගලයා ඉරියව් පවත්වන්නේ යම්සේද පිළිවෙතකට පිරිිපන්නේ යම්සේද මාර්ගයකට ගොඩවූයේ යම්සේද මොහොම මේ අවස්ථාවේ මරණයට පත්වන්නේ නම් හිසෙන් ඔසොවාගෙන බරක් බිම තබන්නේ යම් අයුරින්ද එසෙයිම්ම නරකෙහි උපදී. එයට හේතු කුමක්්ද ඒයට හේතුව කුමද්දයක් ඔහුගේ සිතම ඉතා දූෂිතව ඇති නිසාය. මෙසේ මෙහි ඇතැම් සත්වයෝ සිත දූෂිතබීම හේතුවෙන් කයබිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාතනම්මෝ නිරෙයි උපදිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාලසේක ඒ අර්ථය මෙසේත් කියනු ලැබේ පදුට්ට චිත්තන් ඥත්වාන ඒකච්චන් ඉද පුග්ගලං ඒත මත්තන් ව්‍යාකාසි බුද්ධෝ බික්කූන සංතිකේ. මෙහි ඇතැම් පුද්ගලයකු ඉතා දූෂිත සිතින් යුතුව සිටිනා බව දැනගක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්නට මෙකරුණ වදාළ සේක ඉමම් හිචායන් සමයේ කාලංකයිරාථ පුද්ගලෝ නිරයස්මින් උපජ්ජය චිත්තාන් හිස්ස පදූ සිතන් සිත්තප්ප දෝස හේතුූගී සත්තා ගච්චන්ති දුග්ගතින්. ඉදින් මේ පුද්ගලයා මේ අවස්ථාවයි මරණයට පත්වෙයි නම් නිරෙහි උපදින්නේ. ඕගේ සිත ඉතා දූචිතව ඇති නිසාය. සිත දූචිතවීම හේතුයෙන්ම සත්වයෝ නරකෙහි උපදිති. යථබතන් නික්්‍යිපෙහිය ඒව මේව තතාවිදෝ කායස්ස බේදා දුප්ප්ඥෝ නිරයන්සෝ උපජ්ජතීති ඉතිවුත්තක පාලි පදුට්ට පුද්ගල සූත්‍රය. ඉසින් ගෙනා බරක් බිමතබන්නේ යම්සේද ඒ අයුරුමය එබඳුමය දෘස්ප්‍රාඥ වූ පුද්ගලයා කයබිඳී යාමෙන් පසු නරකෙහි උපදින්නේය. අයම්පි අත්තෝ වුත්තෝ භගවතා ඉතිමේ සුතන්ති මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් වධාරණ ලද්දේ යයි මෙසේ මවිසින් අසන ලද්දය. මෙය කෙලෙසයාම ගැන විග්‍රා කරණ සංකිලේස භාග්‍ය සූත්‍ර යැයි සචේභායත දුකස්ස සචේවෝ දුක්කමප්පියන් මාකත්තපාපකංකම්මං ආවිවා යදිවා රහෝ ඉතින් දුකට බය වහුනම් ඉදිං ඔබට දුක අප්‍රිය නම් එලිපිට මේවා රහසේවේවා පාපකර්මයක් නොකර සචේචපාපකංකම්මං කරිස්සත කරෝතවා නොවෝ දුක්කා පමොතයත්ති උපේච්චාපී පලායතන්ති උදානපාලි කුමාරක සූත්‍රය. ඉදින් මතුවටත් පෞකරන්නහුනම් දැනුත් පවකරහුනම් උඩට ඉගිලී පලාගයක්ත් ඔබට දුක් විපාකෙන් නිදහස්වීමක් නැත්තේ. මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කරන සංකිලේස භාග්‍ය සූත්‍රයයි. අදම්මේන දනන්ලද්දා මුසාවාදයන චූභයන්. මමේති බාලා මං්ඥන්ති තංකත වූ භවිස්සති. අධාර්මික ක්‍රමයනුත් බොරුවෙනුත් යන දෙකින් ධනය ලබාගත් අඥාන බාලයෝ ඒ ධනේ මාගේ යයි හඟිත්. කෙසේ නම් ඒ ධනය ඔවුන්ට අයත් වෙයිද. අන්තරායාසු භවිස්සන්ති සම්බතස්ස විනස්සති මතාසක්ගනගච්චන්ති නනු එත්තාවතා හතාති ඒ අධහාර්මික ධනයට නොයෙ අන්තරායෝ වන්නාහ. ඔවුන් විසින් රැස් කළ ධනය වෙනසී යන්නේය මියගිය විට සුගතියට නොයති. මෙ පමණකින් ඔවුහෝ නැසුනාහු නොවෙද්ද. මෙය කෙලසීයාම ගැන විග්‍රහ කරන සංකිලේෙස භාගිය සූත්‍රයයි. කතන් කනති අත්තානං කතම් මිත්තේෙහි ජීරති කතන් විවටට තේ දම්මා කතන් සග්ගන්න ගච්චති. තමාගේ ගුණ කෙසේ සාරාගනීද මිතුරන්ගෙන් කෙසේ පිරිහෙයිද ධර්මයෙන් බැහැරට කෙසේ වැටේද ස්වර්ගයට කෙසේ නොයයිද. ලෝබා කනති අ. තානං ලුද්දෝ මිත්තෙහි ජීරති. ලෝබා විවට්ටතේ දම්මා ලෝබාසගගන්න ගච්චතීති ලෝබේ හේතුවෙන් තමාගේ ගුණ සාරාගනි. ලෝබී තැනැත්තා මිතුරන්ගෙන් පිරිහෙයි. ලෝබේ නිසාවෙන් ධර්මයෙන්, ට වැට ලෝබය කරන කොටගෙන ස්වර්ගයට නොයයි. මෙය කෙරෙසයාම ගැන විග්‍රා කරණ සංකිලේස භාග්‍ය සූත්‍රයයි. චරන්ති බාලා දුම්මේදා අමිත්තේ නේව අත්තනා කරොන්තාපාපකංකම්මං යං හෝතී කටුකප පලං යම් පවක් කටුක වූ දුක්විපාක ලබාදයිද එබඳු පාපකරණ කරමින් ප්‍රඥ්ඥා රහිත අඥඥානයෝ තමන්ටම සතුරම් බඳුව ජීවත් වෙති. නතංකම්මං කතන්සාදෝ යංකත්වා අනුතප්පති, යස්ස අස්සු මුකෝ රෝධං. විපාකම් පටි සේවතීති දම්ම පදය බාලවර්ගය. යම් කර්මයක් කළ පසු ඒ කළදේ ගැන සිතා පසු තැවෙයි නම්. යම් කර්මයකින් දුක්විපාක ලැබ කඳුළු වැගරෙන මූනිින් යුතුව විඳී නම් ඒ පාපකර්මය නොකරන ලද්දේ යපති. මේ කෙලෙසී යාම ගැන විග්‍රහ කන සංකිලේස භාගිය සූත්‍රය. දුක්කරං දුත්තිතික්කංච, අව්‍යත්තේන සාමන්ඥන් බෞහි තත්ත සම්බාදා යත්ත බාලෝ විසීදති. අව්‍යක්ත අඥ්ඥාන තැනැත්තාට ධර්මවිනේ හැසිරෙන පැවිද්ධ දුෂකරය. අපහසුතා පීඩාවලදී ඉවසීම කළ නොහැක්කේ. පැවිද්ධට හානිකර වූ යම් කෙලෙස් අරමණුවලදී අඥ්ඥානයාගේ සිත ඒ අකුසලෙහි බැසගනී නම් එබඳු සම්බාධක බොහෝ ඇත්තාහ. යෝහි අත්තංච දම්මංච භාසමානයේ තතාගතේ මනම් පදෝසියේ බාලෝ මෝගංකෝතස්ස ජීවිතන්. තාගතයන් වහන්සේ විසින් අර්ථයත් ධර්මයක් වධාරණ කල්ලි යම් අඥ්ඥානයක් සිතදූ සිත කරගන්නේ ද ඔහුගේ ජීවිතය හිස් වූයේමය. ඒතංචාහං අරහාමී දුක්කංච ඉතෝච පාපිය තරම් බන්තේ. යෝ අප මෙයි අස්සූ තතාගතේසූ ඉත්තාම් පදෝසේමී වීතරාගෝති සංයුත්ත නිකාය දේවතා සංයුත්තය දුක්කරසූපලය. ස්වාමීනි යම්බඳු මම රාගේ දුරුුණො කළ තැනැත්තකෝ සිටිමින් පමණ නොකළ හැකි රහත් ගුණැති තතාගතයන් වහන්සේ කෙරෙහි සිත දූෂිත කරගත්තෙම්ද. මම්මටත් වඩා දුකකටත් වඩා පවිටු බවකට සුදුස්සෙක්මී. මෙය කෙලෙසියාම ගැන කෙරන සංකිලේ ස භාග්‍ය සූත්‍රයයි. අප මෙ අන් පමිනන්තෝ කෝදවිදවා විකප්පයේ. අප මෙයන් පමායන්තන් නිියවතම් මන්යේ අකිස්සවන්ති සංයුත්ත නිකාය, බ්‍රහ්ම සංයුත්තය කතමෝරක තිස්ස සූත්‍රය. මේ ලෝකෙහි පමණ නොකළ හැකි ගුණයෙන් යුක්ත, රහත් භික්ෂුවක් තුළ ඇති ගුණයන් ප්‍රමාණ කළ හැකි නුවනැත්තා කවුද. පමණ නොකළ හැකි ගුණැති රහත් භික්‍ෂුවක් මනින්නට යන තැනැත්තා නුවන වැසීගිය අයකියැයි හඟිමි. මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කරෙන, සංකි ලේස භාග්‍ය සූත්‍රයයි. උරිසස්සහි ජාතස්ස කුටාරි ජායතේමකේ. යාය චින්දති අත්තානං බාලෝ දුබ්භාසිතන් බණන්ති, සුත්තනිපාතය කෝකාලික සූත්‍රයේ. නපුරු වචන කියන අඥඥානයා යම් පාපී වචනයෙන්. හමාගේ කුසල්මුල් නසාගනීද උපන් පුරුෂයාගේ කටෙහම නපුරු වචනය නැමැති කෙටේරියත් උපද. නහි සත්තං සුනිසිතන් විසං හලාහලන් ඉව ඒවන් විරුද්ධන් පාතේති වාචාදු්භාසිතා යථති ජාතකපාලි කෝකාලික ජාතකය යම්සේ ආර්යන් වහන්සේලාට උපවාද පිණිස්ස කියනලද පාපී වචනය ඒ යු විරුද්ධ පුද්ගලයාවම නරකෙයි හෙලයිද. පානය කළසැනි මිය යන අලාල විසක් බඳු එ නපුර වචනය බඳු හොඳ මෝහත් කරන ලද වෙනත් ආයු දෙයක් නැත්තේය. මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කරන සංකිලේස භාග්‍ය සූත්‍රයැයි. යෝ නින්දියන් පසංසති තංවා නින්දතියෝ පසන්සිියෝ. විචිනාති මුකේන සෝ කලින් කලිනාතේන සුකාන්නවින්දති යමෙක් නින්දා කළයුතු තැනැත්තාට ප්‍රසංසා කරයිද ප්‍රසංසා ලැබියයුතු යමෙක් වෙයි නම් ඔහුට නින්දා කරයිද. ඒ තැනැත්තා කටෙෙන් පවුරැස් කරයි. අපපරාදේ හේතුවෙන් ඔහු සැපක් නොවිදී. අප්පමත්තෝ අයංකලී යෝ අක්කේසු දනපරාජයෝ. සබ්බස්සාපි සහපි අත්තනා අයමව මහන්තතරෝ කලි යෝ සුගතේසූ මනම් පදෝසයේ. යමෙක් සූදුක්‍රීඩාවට ගොස් ධනපරාජයකට පත්වෙයිද, මේ අපරාදය සුළුදේකි. යමෙක් සොඳුරු නිවනට වැඩි සුගතයන් වහන්සේලා කෙරෙහි සිත දූෂිත කර ගනිීද තමාත් සම තමාගේ සියලු ධනයත් සමඟ වෙනසන මේම වඩාර් බරපතල අපරාදෙවෙයි. සතන් සහස්සානං නිරුබ් උදානං චත්තෙන්සති ප්ඥච අබ්බදාාති. යමරිය ගරහි නිරයන් උපේති වාචන් මනංච පනිදාය පාපකන්ති සුත්ත නිපාතය කෝකාලික සූත්‍රය. ආර්යන් වහන්සේලාට ගරහන්නෙක් පවිටු වචනයත් පවිටූ සිතත් පීටවාගෙන යම් පදුමනම්ම නිරේකට පැමිණේද. එහි ආයුස, නිරබ්බු ද වර්ශවලින් ලක්‍ෂයද්ද තිස්හයක්ද අබ්බුධ වර්ෂවලින් පහක්ද වෙයි. මෙය කෙලෙසයාම ගැන විග්‍රහ කරන සංකිලේසභාග්‍ය සූත්‍ර හැ. යෝ ලෝභගුණේ අනුයුත්තෝ, සෝ වචසා පරිභාසති අ්‍යේ. අස්සද්දෝ කදරියෝ අවදඥෝ, මච්චරී පේසුනියන් අනුයුත්තෝ. යමෙක් සිව්පස ලෝබෙහි පුනපුනාා යෙදුනේ ශ්‍රද්ධ රයිත වූයේද තද මසුරූයේද සත්පුරුෂ වශන නොදනීද අනුන්ට යමක් ලැබෙනවාට අක්කමැතිවෙයිද කේලාම් කියා අන්‍යන් බිඳවයිද ඔහු වචනෙන් අන්‍යන්ට පරිබව කරයි. මොක දුග්ග විභූත අනරිය, උනහෝ පාපක දුක්ඛ තකාරී,පුරිසන්ත කලි අවජාතකපුත්ත මා බහුබානිිද නේරයිකෝසි. ලංවය නොහැකි තරම් බාලවෝ පවිටු වචන පිටවන කටක් ඇති තැනැත්තා, නපුරු වචන ප්‍රකට වූ තැනැත්තා, ආර්ය නොවන තැනැත්ත දියුණුව නසාගත් තැනැත්ත පවිටු තැනැත්ත, පෞකරන තැනැත්ත අවජාතක පුත්‍රය මෙහි බොහෝකොට කියන්නෙක් වෙන්නටේපා. නරකෙයි උපන්නෙක් වූයේහි. රජමාකිරසේ අහිතාය සත්්‍යේ ගරහස කිබ්බිසකාරී බහූුණේ දුච්චරිතානී චරිත්වා, ගච්චසි පාපතන් චිරරත්තන්ති. සුත්තනිපාතය කෝකාලික සූත්‍රය. තමන්ගේ අයහාපත පිණිස කෙලෙස් වගුරුුවන්නේය. රාත් උතුමන්ට ගරහන්නේෙහිය. දරුණු ක්‍රියාකරන තැනැත්ත. බොහෝ දුසිරිතෙහි හැසිර බොහෝ කල් පැසීමට නරකයට යන්නේ මේ කෙලෙස යාම ගැන විග්‍රහ කරන සංකිලේස භාගිය සූත්‍රයයි.